හිතමු මේක මේ මන්තානි පුත්ත කියන ස්වාමීන් වහන්සේ සංයුත නිකාය 3 ආනන්ද කියන සූත්‍රයේදී පෙන්වපු උපමාවක්. ඒ රහතන් වහන්සේ පෙන්නවා මේ ලෝකේ බාහිර දේ තමාට අරමුණක් හැටියට එන්නේ හරියට කණ්ණාඩියේ පිළිඹිබුවක් වගේ කියලා. දැන් බලන්න කණ්ණාඩියකට ඉදිරිපස තියෙන දේ පිළිඹිබු වෙනවද නැද්ද? ඒ ඉදිරිපස තියෙන දේ පිළිඹිබු වෙනවා. දැන් මේ පිළිඹිබු වෙන දේ අපිට හිතෙනවා අර කණ්ණාඩි ඉස්සරහා තියෙන දෙයමයි කියලා. ඔබ හිතන්නේ දැන් මේ වටාත් කණ්ණාඩියක් ඉස්සරහෙන් තිබ්බොත් කණ්ණාඩියට මේ වටාත් පේනවද නැද්ද? පේනවා. ඒතර කණ්ණාඩියට ලැබෙන්නේ මේකේ පිළිඹිබුව. දැන් මේ පිළිඹිබුව කණ්ණාඩියට ලැබෙනකොට අපිට හිතෙන්නේ කණ්ණාඩියේ තියෙන්නේ වටාත්ම කියලාද නැද්ද? කණ්ණාඩියේ තියෙන්නේ වටාත්ම කියලා. නමුත් පින්වත්නි ඇත්ත කතාව කණ්ණාඩියේ තියෙන වටාත්ම නෙමෙයි. මොකද දැන් අපි හිතමු මේ වටාත් රුපියල් 300ක්. අර පිළිඹිඹු රුපියල් 300කට මිල කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් පේනවා මේකම නෙමෙයි ඒ තියෙන්නේ. මේකම නම් මේකේ වටිනාකම ඒකටත් දෙන්න පුළුවන්ද බැරිද? දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට කණ්ණාඩියේ තියෙන්නේ මොකද්ද? මේකේ නිකම්ම නිකං ඡායාවක් පිළිඹිඹුවක් විතරයි. මේක අල්ලත හැකි හැබැයි අර පිළිඹිඹු අල්ලන්න බෑ. මේක තියාගන්න පුළුවන් හැබැයි අර පිළිඹිඹුව තියාගන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා මේ ලෝකේ සියලුම රූප අපිට දකින්න ලැබෙන්නේ ඔන්න ඔය විදිහට බාහිර දේ අරමුණක් හැටියට විතරයි අපිට ලැබෙන්නේ. අපි තුලක් තියෙන කණ්ණාඩිය. ඒ කණ්ණාඩියට තමයි බාහිර රූපයේ පිළිඹිඹුව ලැබෙන්නේ. මොකද්ද අපි තුල තියෙන කණ්ණාඩිය? ඒකට කියනවා සිත කියලා. දැන් ඇහින් දකින දේ පිළිබිඹුව වැටෙනවා කොහෙටද? සිතට. ඒතර සිත නැමැති කණ්ණාඩියට ලැබෙන පිළිබිඹුව අපි හිතනවා මේ බාහිර රූපය හැටියටම ගන්නවා. ඒ නිසා අපිට පේනවා මේ ලෝකේ බහුවය